කතා කරන්න යන්නේ කැල්ක් LibreOffice කැල්ක් කියන ටූල් එක සම්බන්ධයෙන්. එතකොට දැන් මේ කැල්ක් කියන ටූල් එක ගත්තොත් එහෙනම් මේක ස්ප්‍රෙඩ්ෂීට් ඇප්ලිකේෂන් එක. එතකොට මේ ස්ප්‍රෙඩ්ෂීට් ඇප්ලිකේෂන් එක හරහා අපිට මොනවාද කරන්න පුළුවන් කියන එක තමයි අපි ඩිස්කස් කරන්න යන්නේ. එතකොට දැන් ස්ප්‍රෙඩ්ෂීට් ඇප්ලිකේෂන් එකක අපි මේ තියෙන එක ෂීට් එකක් කියන එක ගත්තොත් ඒ ෂීට් එක හැදිලා තියෙන්නේ සෙල්ස් වලින්. එතකොට යම් කිසි සෙල් ඇඩ්‍රස් එකක් අපි සිලෙක්ට් කරන්නේ ඒ සෙල් ඇඩ්‍රස් එක හැදෙන්නේ සෙල් එකේ කොලම් ලෙටර් එකයි රෝ නම්බර් එකයි අනුව. එතකොට මේ විදිහට අපිට ඕන සෙල් එකක් සිලෙක්ට් කරන්න පුළුවන් කොලම් ලෙටර් ඇන්ඩ් රෝ නම්බර්. එතකොට මෙන්න මෙතන නේම් බොක්ස් කියන එකේ පෙන්වනවා ඒ සෙල් එකේ ඇඩ්‍රස් එක මොකක්ද කියලා. එතකොට බලපු ගමන් මෙන්න මේ විදිහට කුටු ටිකක් තියෙන ඒවට අපි සෙල්ස් කියලා කියන ඒවා රෝස් ඇන්ඩ් කොලම්ස් වලින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට අපේ ස්ටෑන්ඩර්ඩ් ටූල් බා එකයි ෆෝමැටින් ටූල් බා එකයි අර රයිටර් ටූල් එකේ වගේම සාමාන්‍ය විදිහට තියෙනවා. මේවායින් ගොඩක් ඒවා දැක්ක ගමන් තේරෙනවා මොනවද කියලා. ඊට අමතරව මේ කැල්ක් කියන ටූල් එකට විශේෂ වූ කන්ට්‍රෝල් සෙට් එකක් තියෙනවා. ඒක අපි මේ පාඩම කරගෙන යනකොට කතා කරමු. එන්න එතකොට අපි බලමු මේ ෂීට් එකක මේ තියෙන සෙල්ස් වලට අපි කොහොමද කන්ටෙන්ට්ස් දාන්නේ කියලා. කියන්නේ මොන හරි ටෙක්ස්ට් එකක් හරි වැලියු එකක් හරි ඉන්සර්ට් කරන්න කොහොමද ඒ සෙල් කන්ටෙන්ට් ටයිප්ස් මොනවාද කියලා අපි ඉස්සෙල්ලාම බලමු. දැන් කැල්ක් වල සෙල් කන්ටෙන්ට් ටයිප්ස් තියෙනවා ප්‍රධාන වශයෙන් හතරක්. ඒ හතර බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට. ඒ තමයි ඉන්සර්ටඩ් ඇන්ඩ් කැල්කියුලේටර්. ඉන්සර්ටඩ් ටයිප්ස් දෙකක් තියෙනවා ටෙක්ස්ට් ඇන්ඩ් වැලියුස්. කැල්කියුලේටර් ටයිප්ස් දෙකක් තියෙනවා විත් ෆන්ක්ෂන් ඇන්ඩ් විතවුට් ෆන්ක්ෂන්. එතකොට දැන් මේ ඉන්සර්ටඩ් කියන්නේ අපි ඉන්සර්ට් කරනවා ඒ වැලියුස් ටයිප් කරලා ඉන්සර්ට් කරනවා සෙල්ස් වලට. ඒ වගේ ටයිප්ස් දෙකක් තියෙනවා. ඒ තමයි ටෙක්ස්ට් ඇන්ඩ් වැලියුස්. දැන් අපි ඉස්සල්ලාම මේ ටයිප්ස් දෙක නැත්තම් ඉන්සර්ටඩ් කියන මේන් ටයිප් එක මොකක්ද කියලා බලමු. දැන් මම මේකේ මේ සෙල් එකට ඉන්සර්ට් කරනවා මොනවා හරි වැලියු එකක්. නැවක ඇත්තටම ටෙක්ස්ට් එකක්. මම ටෙක්ස්ට් එකක් ඉන්සර්ට් කරනවා. ඊළඟට මම මොකක් හරි නම් එකක් එක වැලියු එකක් ඉන්සර්ට් කරනවා. දැන් මේක වැලියු වලට පේනවා මේ ටෙක්ස්ට් කියන ටයිප් එක ලෙෆ්ට් ලයින් වෙලා තියෙන්නේ වැලියුස් කියන ටයිප් එක රයිට් ලයින් වෙලා තියෙන්නේ. කියන්නේ බයි ඩිෆෝල්ට් සෙල් එකක කන්ටෙන්ට් වල එලිමන්ට් එකෙන් අපිට කියන්න පුළුවන් මේක ටෙක්ස්ට් එකක්ද වැලියු එකක්ද කියලා. දැන් එතකොට වැලියුස් කියන ඒවා තමයි අපිට calculations වලට ගන්න පුළුවන් ඉන්න values කියන ඒවා. text වලින් අපිට එහෙම calculations වුණත් කරන්න බෑ. calculations කරන්න එක value එකක් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි date එකක් ගත්තොත් එහෙම. දැන් අද date එක 3 වෙනි මාසේ 28 නම් මම date එක enter කරොත් මෙහෙම 28යි 3යි 2020 කියලා නම් මම enter කරනවා. අපි enter කරපු ගමන් තේරෙනවා මේ date එක value එකක් නෙමෙයි කියලා. මොකද මේක left align නේ. කියන්නේ මේක ටෙක්ස්ට් එකක්. මේකෙන් අපිට කිසිම කැල්කියුලේෂන් එකක් කරන්න බෑ. දැන් date එක තියෙන එක හරි විදිහට value එකක් වෙන්නේ නැහැ. නමුත් ඒක ටෙක්ස්ට් එකක් විදිහට ආවේ. ඒකට හේතුව මම date එක insert කරපු විදිහ වැරදි. date එක හරියට insert කරන්න කොහොමද? මේ computers වලට date enter කරන පිළිවෙලක් format එකක් තියෙනවා. ඒ format එක මොකද්ද? ඉස්සෙල්ලම month එක, ඊට පස්සේ day එක, ඊට පස්සේ තමයි year එක. දැන් දැක්කද? ඒක ලස්සන්ට right align වෙලා තියෙනවා. එතකොට ඔන්න text and values කියන එක. එතකොට text by default left align වෙනවා, values by default right align වෙනවා තමයි තියෙන්නේ. එතකොට අපිට කෙලින්ම ඒ කියන්නේ තියෙන content එකේ cell alignment එකෙන් අපිට බලා ගන්න පුළුවන් මේක text එකක්ද value එකක්ද කියලා. එතකොට මේක text, මේකත් text. මේ දෙක values. එතකොට ඔන්න cell contents වල text and values කියන concept එක. එතකොට insert කරන values එක්ක text වෙන්න පුළුවන් නැත්නම් values වෙන්න පුළුවන්. ඒක අපිට ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් මොකෙන්ද ඩිෆෝල්ට් සෙල් ඇලයින්මන්ට් එකේ. හැබැයි මට පස්සේ මේ සෙල් ඇලයින්මන්ට් එක වෙනස් කරන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. දැන් ඉතින් ඔක ඇලයින්මන්ට් එක බලලා කියන්න බෑ ටෙක්ස්ට් වැලියුස් ද කියලා. නමුත් ඩිෆෝල්ට් ඇලයින්මන්ට් එකෙන් මේ කියන්නේ වැලියු එකක් දාපු ගමන් අපිට කියන්න පුළුවන් ඒක ටෙක්ස්ට් එකක් විදිහටද ෆෝමැට් උනේ එහෙම නැත්නම් වැලියු එකක් විදිහටද කියන එක. එතකොට විශේෂයෙන් ඩේට් එකක් එහෙම ඉන්සර්ට් කරනකොට අපි ඒක ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද නැත්නම් අපිට ඒ කැල්කියුලේෂන් එක කරන්න බැරි වෙනවා. එතකොට ඩේට්ස් ගැන අපි වෙනම කතා කරනවා. මම මේ උදාහරණයක් විදිහට පෙන්නුවේ ටෙක්ස්ට් ඇන්ඩ් වැලියුස් කියන්නේ මොනවද කියලා. දැන් අපි ටෙක්ස්ට් ඇන්ඩ් වැලියුස් නැත ඉන්සර්ටඩ් ඒවා බැලුවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ කැල්කියුලේටඩ් වැලියුස්.
කැල්කියුලේටර්. ඒ කියන්නේ ඒවා අපි ටයිප් කරන්නේ නැහැ, කැල්කියුලේට් කරලා ගන්න. දැන් උදාහරණයක් විදියට හිතන්න මෙතන මොනවා හරි ඔන්න විදියට වැලියුස් දෙකක් තියෙනවා. මට මේ වැලියුස් දෙකේ ටෝටල් එක ගන්න අවශ්‍යයි 90යි කියලා. එතකොට මම මේක කැල්කියුලේටරේකින් එකතු කරලා ගන්නෑ. මොකද මේ ස්ප්‍රෙඩ්ෂීට් ඇප්ලිකේෂන්ස් වල එහෙම කැල්කියුලේෂන්ස් කරන්න හරිම ලේසි එක තමයි අපි ස්ප්‍රෙඩ්ෂීට් ඇප්ලිකේෂන්ස් යූස් කරන්නේ කැල්කියුලේෂන්ස් වල. එතකොට මේ දෙකේ ටෝටල් එක ගන්න ක්‍රම දෙකක් තියෙනවා, විත් ෆන්ක්ෂන් ඇන් විතවුට් ෆන්ක්ෂන්. දැන් කොහොම කරත් කැල්කියුලේටඩ් වැලියු එකක්, ඒවට කියනවා ෆෝමියුලාස් කියලා. කැල්කියුලේටඩ් වැලියු එකක් නම් ඒවට කියනවා ෆෝමියුලාස් කියලා. හැම වෙලාවෙම ෆෝමියුලා එකක් පටන් ගන්න සමාන ලකුණු ඉක්වල් ඉක්වල් මට ඕනේ මේ දෙකේ එකතුවනේ. එතකොට මම ඉස්සෙල්ලා මේ සෙල් එක සිලෙක්ට් කරනවා C1. සෙල් එක සිලෙක්ට් කරගුවම සෙල් ඇඩ්‍රස් එක මෙතනට එනවා ප්ලස්, ඊළඟ සෙල් එක C2. තව තියෙනවා නම් ප්ලස් ප්ලස් ඔය විදිහට මට එකතු කරගෙන යන්න පුළුවන්. දැන් මෙතන මම කිසිම ෆන්ක්ෂන් එකක් යූස් කරේ නැහැ. සාමාන්‍ය ඔපරේටර් එක ප්ලස් ඔපරේටර් එක පාවිච්චි කරලා සෙල් ඇඩ්‍රස්ස් දෙක දුන්නා. මේක එන්ටර් කරාම මේකේ වැලියු එක ෆන්ක්ෂන් එක ටෝටල් එක එනවා. දැන් මේක මට ෆන්ක්ෂන් එකකින් කරගන්න පුළුවන්. හිතන්න මම මෙතන ඔය වැලියුස් දෙකම දානවා. මට මේ දෙකේ ටෝටල් එක ගන්න ඕන විත් ෆන්ක්ෂන්. දැන් ඉස්සල්ලා මම ගත්තේ විතවුට් ෆන්ක්ෂන්. හරි. මෙන්න මේ ක්‍රමෙන් තමයි ඉස්සල්ලා මම ටෝටල් එක ගත්තේ. දැන් ගත්තේ ටෝටල් එක මේ විදිහට. දැන් මම ගන්න යන්නේ මෙන්න මේ විදිහට. එතකොට විත් ෆන්ක්ෂන් නම් අපි ෆන්ක්ෂන් එක මොකද්ද කියලා දැනගන්න ඕන. එතකොට ෆන්ක්ෂන් එක උදාහරණයක් විදිහට ටෝටල් එකක් ගන්න තියෙන ෆන්ක්ෂන් එක තමයි sum. දැන් ඒකත් equal එකෙන් තමයි හැම වෙලාවෙම ෆෝමියුලා එක equal එකෙන් පටන් ගන්න. equal sum. ෆන්ක්ෂන් එක ටයිප් කරලා වරහණක් ඇරලා ෆන්ක්ෂන් එක ඇතුළට දෙන්න ඕන පැරාමීටර්ස් ටික. දැන් මෙතන දෙන්න තියෙන එක පැරාමීටර් එකයි මොකද්ද? එකතු කරන්න ඕන සෙල් රේන්ජ් එක. එකකින් එක දෙන්න ඕනේ නැහැ. එතකොට මම මේ සෙල් එක ක්ලික් කරලා ඩ්‍රැග් කරනවා පල්ලෙහාට. ඒ කියන්නේ මේ සෙල්ස් දෙකම සිලෙක්ට් කරනවා. එතකොට ඔටෝමැටිකලි වැටෙනවා E1 column E2. ඒකේ තේරුම මොකද්ද? E1 to E2 total එක sum එක තමයි ගන්න කියන්නේ. එන්ටර් කරාම වෙනවා. එතකොට සෙල් C එක වගේ වැලියු එක ගන්නව නම් මේ ක්‍රමේ තමයි ගොඩක් පහසු වෙන්නේ. එහෙම නැත්නම් මේ ක්‍රමෙන් ගන්න ගියොත් හැම වෙලාවෙම C1, C2, C3 කිය කොහොම සෙල් ඇඩ්‍රස් 100ක්ම සිලෙක්ට් කරන් දෙනවා. නමුත් ෆන්ක්ෂන් එකෙන් ගන්න ගියොත් හරි ලේසි කෙලින්ම සෙල් රේන්ජ් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට මම ඔය විදියට වැලියුස් ටිකක් තියනවා නම් මට ඔය ටිකේ ටෝටල් එක ගන්න ඕන නම් හරි ලේසි equal sum. ඊට පස්සේ වරහණක් ඇරලා මේ සෙල් රේන්ජ් එක මෙන්න මේ ඔක්කොම ටික සිලෙක්ට් කරලා දෙනවා. එච්චරයි. එකක් 282යි කියලා දැන් ආන්සර් එක එනවා. එතකොට මෙන්න with function function එකක් use කරලා මෙන්න without function function එකක් use නොකර values ගන්න විදිය. answers නැත්නම් calculations කරන විදිය. එතකොට calculated values එහෙම නැත්නම් formulas කියන ඒවා function එකක් use කරලා ගන්නත් පුළුවන්, use නොකර ගන්නත් පුළුවන්. එතකොට ඔන්න cell content types හතර. ඒ කියන්නේ insert කරන ඒවා types දෙකක් තියෙනවා, text and values. calculate කරන ඒවා sub types දෙකක් තියෙනවා, with and without functions. ඔකේ, එතකොට මේ වගේ functions අපි සෑහෙන ප්‍රමාණයක් කතා කරනවා මේ calc කියන software එක කතා කරද්දී. එතකොට ඔය හුඟක් functions ඔය විදිහටම excel වලත් වැඩ කරනවා. එතකොට මේ functions වලින් අපිට calculations කරන්න හරි ලේසි. without function ටිකක් අමාරුයි. අපි manually හිතලා function එක ලියන්න ඕන, formula එක ලියන්න ඕන. හැබැයි with function හරිම ලේසි formula එක ලියන්න. මොකද functions කියන්නේ pre define formulas වගේ තමයි. කියන්නේ අපි වෙනුවෙන් මේක මේ tool එකේ තියෙනවා. එතකොට අපි එකින් එක එකතු කරන්න ඕනේ. sum function එක දීපු ගම automatically ඒ තියෙන total එක එනවා. එතකොට ඔන්න cell content types. okay, දැන් අපි බලමු තව දෙයක්. මම මේ ටික delete කරන්නම්. දැන් මම මේ මොකක් හරි සෙල් එකක දානවා වැලියු එකක්. මම දැන් ටෙක්ස්ට් එකක්. ඔකේ, ටෙක්ස්ට් එකක් දාලා තියෙනවා. මේ සෙල් එක සිලෙක්ට් කරන්න පුළුවන් ක්‍රම නැත්තම් මෝඩ්ස් තුනක් තියෙනවා. සෙල් සිලෙක්ෂන් මෝඩ්ස්. ඒ තමයි සිලෙක්ට්, මූව්, එහෙම නැත්නම් කොපි, එහෙම නැත්නම් ෆිල් හැන්ඩල් කියන එක. එතකොට select mode එක තියෙනවා, move mode එක තියෙනවා, copy එහෙම නැත්නම් fill handle mode එක තියෙනවා. ඒකට cell එකක් manipulate කරනකොට නැත්නම් select කරනකොට මෙන්න මේ modes තුනෙන් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒකට දැන් අපි ඊළඟට බලන්න යන්නේ cell selection modes මොනවාද කියලා. එක ගත්තොත් එහෙම මේ cell එක අපිට select කරන්න පුළුවන්. cell එක මැද්දේ click කරා. එතකොට මෙතන cells කීපයක් තියෙනවා නම් මොනවා හරි values තියෙනවා, cells කීපයක් තියෙනවා නම් ඒ සෙල්ස් ඔක්කොම ටික සිලෙක්ට් කරන්න ඕන. සෙල් එක එක සෙල් එකක් ක්ලික් කරලා ඩ්‍රැග් කරගෙන පල්ලෙහාට හරි එහෙම හරහට හරි ගියාම ඒ අවශ්‍ය සෙල්ස් ටික ඔක්කොම සිලෙක්ට් කරන්න පුළුවන්.
එතකොට ඕක තමයි සිලෙක්ට් කියන්නේ. නිකන් සෙල් එක උඩ හෝ සෙල්ස් කීපයක් නම් මේ විදිහට ඩ්‍රැග් කරලා සෙල්ස් ටික සිලෙක්ට් කරනවා. දැන් ඊළඟ මෝඩ් එක, දැන් සිලෙක්ට් මෝඩ් එක තමයි ඒ මූව් කියන මෝඩ් එක ගත්තොත් එහෙම. මොකද මේ මූව් කරනවා කියන්නේ මට ඕන නම් මේ සෙල්ස් ටික මෙන්න මේ හරියට වගේ ගන්න. මම මොකද කරන්නේ මේ සෙල්ස් ටික ඉස්සලා සිලෙක්ට් කරනවා කලින් විදිහට. ඊට පස්සේ shift key එක ඔබලා ආයෙමත් මේ මැද්දේ කොහේ හරි selection area එකේ කොහේ හරි click කරලා drag කරගෙන ගිහිල්ලා අතාරින්න පුළුවන්. ඔබ තමයි move mode එක. මොකක්ද කරන්නේ? මම ආයෙ පාරක් පෙන්නන්නම්. ඉස්සලම sales ටික select කරා. ඊට පස්සේ shift එක ගියා. ඊට පස්සේ මේ select වෙච්ච area එකේ කැමති දැනකින් click කරලා mouse එක අතාරින්න නැතුව drag කරගෙන ගිහිල්ලා අතාරින්න. ඔබ තමයි move mode එක. ඊළඟට තුන්වෙනි mode එක copy mode එක. ඒ කියන්නේ මම මොකක් හරි මෙතන මගේ නම ටයිප් කරොත් එහෙම දැන් මේ සෙල් එක කොහොමද සිලෙක්ට් කරාම හැම සෙල් එකක්ම සිලෙක්ට් කරාම බොටම් රයිට් කෝන් එකේ එනවා පොඩි කොටුවක්. මේ කොටු උඩට මවුස් කර්සර් ගෙනෙච්චම කර්සර් එක ඔය විදිහට වෙනස් වෙනවා. එතනින් ක්ලික් කරලා ඇජසන් සෙල්ස් වලට මේක ඩ්‍රැග් කරොත් එහෙම කියන්නේ පල්ලෙහාට හරි හරහාට හරි උඩට හරි වමට හරි ළඟ තියෙන ඇජසන් සෙල්ස් වලට මේක ඩ්‍රැග් කරොත් ක්ලික් කරගෙන කන්ටෙන්ට් එක කොපි වෙනවා. ඒකයි එකට කොපි මෝඩ් කියන්නේ. එතකොට මම මෙතන මොන හරි වැලියුස් ටිකක් ටයිප් කරලා මේක ක්ලික් කරලා මෙන්න මේ පොඩි කොටුවක් තියෙන ඕක තමයි ෆිල් හැන්ඩල් එක කියන්නේ. මේකෙන් ක්ලික් කරාම තමයි කොපි මෝඩ් එක වැඩ කරන්නේ. එතකොට මේ ෆිල් හැන්ඩල් එකෙන් ක්ලික් කරලා ඇජසන් සෙල්ස් වලට ඩ්‍රැග් කරන්න පුළුවන්. දැන් මේ සම්පූර්ණ සිලෙක්ෂන් එක සිලෙක්ට් කරලා මේ පැත්තට දකුණට ඇද්දොත් එහෙම ඔය විදිහට කන්ටෙන්ට් එක කොපි වෙනවා. එතකොට ඕක තමයි කොපි මෝඩ් කියලා කියන්නේ. ඔකේ. දැන් copy mode එක values එක වැඩ කරනකොට ගොඩක් advantages තියෙනවා. උදාහරණයක් විදිහට මම values දෙකක් select කළා. මෙන්න මේ values දෙකම ඔය විදිහට values දෙකක් enter කළා. මේ values දෙකම select කළා. මෙන්න මේ fill handle එකෙන් drag කරොත් පල්ලෙහාට මට series එකක් හදා ගන්න පුළුවන්. minimum values දෙකක් දුන්නම series එක අපිට හදා ගන්න පුළුවන්. මම දුන්නා 1 3 කියලා. ඊළඟ value එක 5 7 මේ විදිහට increment වෙනවා. date එකකුත් එහෙමයි. මම දුන්නොත් එහෙම date එකක් සතියකින් තව date එකක් දුන්නොත් එහෙම සතියෙන් සතියක update වෙනවා. එතකොට අපි ඒකත් බලමු. මම අද date එක දෙනවා. දැන් date එක enter කරන ක්‍රමය මම කලිමුත් කිව්වා ඉස්සල්ලාම month එක slash date එක slash year එක. Okay. දැන් මේ අදනේ. දැන් අද සෙනසුරාදා නම් ඊළඟ සෙනසුරාද 4 වෙනිදා. අප්‍රේල් 4 වෙනිදා. එහෙනම් 4 4යි. මේ දින සිලෙක්ට් කරලා පල්ලෙහාට ඇද්දෝ ඔක්කොම සෙනසුරාදා වල ටික දවස් 7න් 7 වැඩි වෙලා එනවා. 11 18 25 මේ විදිහට. එතකොට සීරීස් එකක් හදාගන්නේ ඔන්න ඔය විදිහට තමයි. ඒකත් අපි ෆිල් හැන්ඩල් එකෙන් නැත්තම් කොපි මෝඩ් එකෙන් තමයි කරන්නේ. මිනිමම් වැලියුස් දෙකක් දුන්නම සීරීස් එක ඔටෝමැටිකලි හදා ගන්න පුළුවන්. මේකේ එක වැලියු එකක් දුන්නොත් ඔටෝමැටිකලි වැඩ කරනවා කැල්ක් වල. ඔය විදිහට. ඒක Excel වල නම් මිනිමම් දෙකක් වෙන්න ඕන. මේකේ 111 කියලා මම පල්ලෙහාට කොපි කරන්න ඕන. ඉතින් ඒකේ ඒවා දෙකක් දීලා පල්ලෙහාට කොපි කරන්න ඕන. ඔකේ. Text එහෙම ඔටෝමැටිකලි ඇඩ් වෙන්නේ නැහැ. Values විතරයි ඔටෝමැටිකලි increment වෙන්නේ. දැන් text ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට මම Sunday කියලා type කරොත් එහෙම ඕක මම පල්ලෙහාට ඇද්දොත් ඒක automatically increment වෙනවා. ඊළඟට මාසේ ජනවාරි කියලා දැම්මොත් එහෙම ඒකත් automatically increment වෙනවා. අකුරු තුනෙන් දුන්නොත් එහෙම date එක month එක ඔක්කොම අකුරු තුනෙන් දුන්නත් ඒත් වැඩ කරනවා. දැන් ඊළඟට ගත්තොත් මම ලංකාවේ first executive president කියලා මම JR කියලා ටයිප් කරලා පල්ලෙහාට ඇද්දොත් ඊළඟට ප්‍රේමදාස ඒ විදිහට තීද කියලා බලමු. I know. දැන් තව එකක් ඇද්දොත් ලංකාවේ ඊළඟ ප්‍රෙසිඩන්ට් ගේ නම බලා ගන්න හුලම් බලමු එදෙනා.
පුළුවන් සමහරවිට. හැබැයි ඔය විදිහට ටෙක්ස් ලිස්ට් එන්නේ ඕවා ඔයිට කලින් ඔක්කොම සේව් කරපු ලිස්ට්. මේ මම පල්ලහැට ගත්තු ලිස්ට්සුත් මේ කැල්ක් කියන ටූල් එක හදද්දිම LibreOffice වලින්ම සේව් කරලා තිබු ලිස්ට්. මේක මම කස්ටම් වි සේව් කරගත්තු ලිස්ට් එකක්. එහෙම නැත්නම් ඔටෝමැටිකලි මේව ප්‍රෙඩිකට් වෙලා ඉන්නේ නැහැ. හැබැයි මේ නම්බර්ස් එහෙම නැත්නම් වැලියුස් කියන ඒවා ඔටෝමැටිකලි කැල්කියුලේට් වෙලා තමයි next value එක එන්නේ. එතකොට දැන් මේ වගේ ලිස්ට් එකක් අපි නිතර යූස් කරන ලිස්ට් එකක් අපිට මේ විදිහට හදාගන්න අවශ්‍ය නම් ඒකට තියෙන ඔප්ෂන් එකක් ඒ ලිස්ට් එක දාලා තියාගන්න පුළුවන්. ඒ ලිස්ට් එකේ එක වැලියු එකක් ටයිප් කරලා පල්ලෙහාට ඇඩ් කරනවා. මේ ලිස්ට් එකේ තියෙන ඔක්කොම වැලියුස් ටික ඔටෝමැටිකලි එනවා. එතකොට එහෙම ලිස්ට් එකක් හදාගන්න ඒක තියෙන්නේ tools options ඒකේ LibreOffice Calc කියලා වෙනම area එකක් තියෙනවා. LibreOffice Calc කියන එකේ sort lists. මේ තියෙන්නේ මෙන්න මෙතනින් අලුත් ලිස්ට් එකක් දාගන්නයි තියෙන්නේ. දැන් හිතන්න මොන හරි ලිස්ට් එකක් තියෙනවා නම් දැන් එක්සිස්ටින් ලිස්ට් එකක් මං ගාව තියෙනවා නම් ඒක මෙතන කොපි කරගන්න පුළුවන් නැත්නම් මෙහෙම ටයිප් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඇඩ්. දැන් ලිස්ට් එක ඇඩ් වුණා. apply. දැන් එක නමක් ටයිප් කරොත් එහෙම ටයිප් කරලා පල්ලෙහාට ඇද්දොත් ඒ ලිස්ට් එකක් මොනවා වෙනවද පල්ලෙහාට. ඔකේ අන්න එහෙම තමයි custom lists හදාගන්නේ. values කියන ඒවා ඒවා save කරපුවා නෙමෙයි ඒවා කොහොමත් කලින් ඒ කියන්නේ කොහොමත් ඒවා automatically calculate වෙලා ඉන්නේ ඒවා. හැබැයි text ඒවා කලින් save කරපු list. එතකොට ආයේ මම පෙන්නන්න කොහෙන්ද යන්නේ කියලා tools options sort list LibreOffice Calc ඇතුලේ sort list මේ තියෙන අර Sunday Tuesday Monday Tuesday January February ඒ ටික මේ predefined මෙන්න මේ ටිකත් predefined ඒවා ටික මෙන්න මේ දෙක මම add කරගත්තු දෙක. ඒ වගේ ඔයගොල්ලන්ට කැමති list එකක් මෙතනට add කරගන්න පුළුවන්. Okay. දැන් එතකොට සාමාන්‍යයෙන් Excel worksheet එකක් එක්ක වැඩ කරගන්න විදිහ basics දන්නවා. කොහොමද cells select කරන්නේ? ඒ වගේ basic දේවල් දන්නවා. Fill handle එකක් දන්නවා. දැන් අපි පොඩි activity එකක් කරමු. දැන් මම මේ වැඩ කර කර ඉන්න sheet එක තමයි මේ test කියන sheet එක. මට අලුතෙන් sheet එකක් ගන්න ඕන. ඒව නිකන් pages වගේ. මේ sheet එකක් මට අලුතෙන් ගන්න ඕන. මේ plus sign එකේ මේ අලුත් sheet එකක් ගන්න පුළුවන්. අරගෙන ඒක right click කරලා මට කැමති නමක් ඒකට දාගන්න පුළුවන්. විදියට මට කැමති නමක් දාගන්න පුළුවන් ෂීට් එකට. ඕකේ. අන්න ඒව තමයි ෂීට්ස් ගන්න. එතකොට දැන් මේ ෂීට් එකක් කොයිතරම් ලොකුද කියලා බලන්න නම් මම මේ ඉන්නේ A1 කියන සෙල් එකේ ඉන්නේ මේකේ රෝස් කීයක් තියෙනවද කියලා බලන්න මම control down arrow වන එතකොට අන්තිම රෝ එකට යනවා. රෝස් තියෙනවා 1,048,576. columns කීයක් තියෙනවද කියලා බලන්න මම control right arrow එක වුණා මෙන්න අන්තිම කොලම් එක. AMG වෙනකන් කොලම්ස් තියෙනවා නිකන්නේ 16,000 කට ඒ වගේ ගන්න කොලම්ස් තියෙනවා මගේ. එතකොට මෙන්න මේ වගේ මෙච්චර ලොකු ෂීට් එකක්. ඒ කියන්නේ rows තියෙනවා over 1 million and columns උත් over 10,000 columns තියෙන ඒ වගේ ලොකු ෂීට් එකක් මේක. හැබැයි අපි කවදාවත් මේ මුළු ෂීට් එකේම data පුරවන්නේ නැහැ. මේ ෂීට් එක මෙච්චර ලොකු වුණා කියලා ඒ කියන්නේ අපි ඇක්ටිවිටි එකේ ඇක්ටිවිටි එකට අපි එක එක ෂීට්ස් ඕපන් කරගන්න එක මැනේජ් කරන්න අපිට හරි ලේසියි. එතකොට මම නැවතත් control home එකකින් A1 සෙල් එකට යන්න පුළුවන් control home. ඕකේ. මෙන්න A1 සෙල් එක. හරි. එතකොට මට මේ ෂීට් එක වැඩක් නැහැ. මම මේක අයින් කරගන්න ඔය ෂීට් එක. ඒ වගේම මම මේ ටෙස්ටිම් වලට ගත්තු ෂීට් එකක් වැඩක් නැහැ. මම මේක අයින් කරනවා. ඕකේ. දැන් මම ඕපන් කරලා තියෙන ෂීට් එකක්. ඒකේ මොකද පොඩි data table එකක් හදලා තියෙනවා. දැන් මේ data table එකේ තියෙන්නේ students ලා 6 දෙනෙක් ඉන්නවා. subjects 4ක ඒගොල්ලන්ගේ marks තියෙනවා. අන්න ඒක තමයි මේ data table එකේ තියෙන්නේ. දැන් අපි මේකෙන් පොඩි informations ටිකක් නැත්තම් පොඩි calculations ටිකක් කරන්නයි යන්නේ. එකෙන් මම කරන්න යන කැල්කියුලේෂන්ස් තමයි මට ඉස්සෙල්ලාම මේ හැම ස්ටුඩන්ට් කෙම per student මට total marks ගන්න ඕන. total marks ගන්න ඕන. ඊළඟට මට හැම ස්ටුඩන්ට් කෙම average marks ගන්න ඕන. ඊළඟට මට හැම ස්ටුඩන්ට් කෙම rank එක, ඒ කියන්නේ විනිය
ටෝටල් මක් සරි අවරේජරි රෑන්ක එක කීලෙනි අද කියන එක පොසිෂන් එක ගන්නවා රෑන්ක කියන්නේ නැත්නම් පොසිෂන් එක පොසිෂන් එක ගන්නවා මේකට පොඩි ෂේඩින් එකක් දාන්න ඊළඟට මට ගන්න ඕන per subject maximum marks per subject minimum marks ඔන්න ඔය ටික මට ගන්න ඕන මේ ටිකටත් මම borders ටිකක් දාගන්නම් borders දැම්මේ නැත්නම් print කරනකොට මේ තියෙන borders print වෙන්නේ නැහැ ඒවා අපිට වැඩ කරන වෙලාවට විතරයි තියෙන්නේ එතකොට borders print වෙන්න ඕන නම් ඒක වෙනම option එකක් තියෙනවා borders print කරන්න එහෙම නැත්නම් මේ විදිහට අපි borders දාගෙන තියෙන්න ඕන නැත්නම් ඒවා print වෙන්නේ නැහැ හරි එතකොට දැන් මේ ටික තමයි මට calculate කරන්න අවශ්‍ය වෙන්නේ මම මේ ටිකට පොඩි color එකක් දාගන්නම් calculate කරන්න යන values ටිකට මේ ටික තමයි මම කැල්කියුලේෂන්ස් විදියට කරන්නේ. ඉස්සෙල්ලාම ටෝටල් මාක්ස්. දැන් ටෝටල් මාක්ස් ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි with function and without function. මම function එක use කරනවා sum function එක. equal sum. මොකේද sum එක ගන්න ඕන කමල්ගේ subject අතරේ මාක්ස් වෙන්න මේ විදියට select කරා. බලන්න ඇහුවා. enter කරා. ඊළඟට අනිත් අයගේ ටෝටල් මාක්ස් ගන්න ආයෙමත් sum function එකකින් එක ලියන්න ඕනේ. මේක select කළා මෙන්න මේ fill handle එකෙන් පල්ල හැදැද්දම ඒ කට්ටියගේ total marks automatically calculate වෙනවා. මේක තමයි fill handle එකේ තියෙන වාසිය. දැන් මේකේ තියෙන්නේ sum b2 to e2. මේකේ තියෙන්නේ sum b3 to e3. මේකේ b4 to e4. ඒ වගේ automatically cell addresses update වෙලා තියෙනවා මම පල්ලෙහාට අදිනකොට. දැක්කද? ඊළඟට average එක ගන්න කොහොමද? total එක number of subjects ගන්නේ දෙතන. ඒක automatically ගන්න function එකක් තියෙනවා average කියලා. equal average. වරහන් area මෙන්න මේ සබ්ජෙක්ට්ස් හතර දුන්නා. එතකොට එයා ඒක ඔටෝමැටිකලි එකතු කරලා හතරෙන් බෙදලා ලස්සන්ට ඇවරේජ් එක ගන්නවා. ඊට අනිත් අයගේ ඇවරේජ් එක ගන්න පල්ලයට අදින්න පුළුවන්. දැන් මේකේ සමහරුන්ගේ ඇවරේජ් එක දශම ස්ථාන දෙකකින් සමහරුන්ගේ දශම ස්ථාන නැතුව සමහරුන්ගේ එක දශම ස්ථානකින් ඉතින් මේ කැතයි මේක ලස්සන කරගන්න ඔබට පුළුවන් මේ සෙන්සිටිව් ඔක්කොම සිලෙක්ට් කරලා මෙතන මේ ඩෙසිමල් ප්ලේසස් කියන ඒවා අඩු සහ වැඩි කරන්න. එතකොට ඒක අඩු කරන්න ඕන ඔය විදිහට නේද? ඔගොල්ලෝ ලස්සන්ට decimal places දෙකකින් average එක පෙන්නනවා. ඊළඟට per subject maximum marks. ඒ කියන්නේ මෙතන maximum marks කියන්නේ maths වල වැඩිම ලකුණු ගන්න කීයද කියන එක. ඒක ගන්න function එකක් තියෙනවා max කියලා equal max. range එක දෙන්නේ මොකද්ද? maths marks ටික ඔක්කොම. එතකොට maths වලින් වැඩිම ලකුණු කවුරු හරි අරන් තියෙන්නේ කීයද? 78 කියන ලකුණ එක තමයි maths වලට අරන් තියෙන වැඩිම ලකුණු. අඩුම ලකුණු ගන්න function එකක් තියෙනවා min කියලා equal min. same range minimum marks maths වලට අරන් තියෙන්නේ කවුරු හරි 32. ඒක අනිත් ඒවා ගන්න මේ දෙකම ඉතින් select කරලා එකපාරම අදින්න පුළුවන්. okay. දැන් ඊළඟට position එක ගන්න ඕන. key වෙනි අද කියන එක. එතකොට දැන් based on total marks ගත්තොත් මෙතන නම් average එකෙන් ගත්තා total marks එකෙන් marks වලින් ගත්තා එකම answer එක තමයි එන්නේ. මොකද හැමෝම subjects අතරම බැලලා තියෙනවා. that's in students ලා නැති ඉන්නේ. එතකොට total marks අනුව අපි හිතමු average එක sorry position එක ගන්නවා කියලා. එතකොට position 1 වෙන්න ඕන මෙයා. මෙයා තමයි පළවෙනියා. මෙයා තමයි දෙවෙනියා වෙන්න ඕන. අන්න ඒ විදිහට මේකේ positions ටික automatically වැටෙනවා. අන්න ඒක තමයි position කියලා මම අදහස් කරේ rank එක key වෙනියද කියන එක. හැබැයි position එක එහෙම ගන්න බෑ. ඊට කලින් අපි තව දෙයක් තියෙනවා discuss කරලා ඉන්න ඕන. එතකොට ඒක discuss කරන්න මම අලුත් worksheet එකක් ගන්නවා. ඒකට මම නම දානවා price list කියලා මේකෙන් මම පොඩි example එකක් පෙන්නනවා මොකද ඒ දැනුම අවශ්‍යයි අර position කියන එක ගන්න. දැන් මේකේ මම columns දෙකක් දාගන්නවා එකක් තමයි item අනිත් එක price කඩේක තියෙන බඩු list එක item and price. item කියන එකේ මම දාගන්නවා price එතකොට මේකේ දෙකට වම ෂේඩින් එකක් දාගන්න. හාල් කිලෝ එකක් අපි කොහොමද රුපියල් 100යි. පොල් ගිරියක් රුපියල් 80යි.
සබන් කැටයක් රුපියල් 55යි ටූත් පේස්ට් එකක් 30යි ඔන්න ඔයගේ පොඩි ප්‍රයිස් ලිස්ට් එකක් මේ කඩේ තියෙනවා. ඕකේ. දැන් හිතන්න මුදලාලි තීරණය කරනවා අලුත් අවුරුද්දට ඩිස්කවුන්ට් දෙන්න. ඔතන එයා තීරණය කරන හැම ප්‍රොඩක්ට් එකකටම 10%ක ඩිස්කවුන්ට් එකක් දෙන්න. මේකම පැත්තකින් දාලා තියෙනවා 10% කියලා percentage එකක් දාන්නේ අවශ්‍ය value එක දාලා මේ percentage mark එක දැම්මම මේක percentage එකක්. ඔන්න 10% කියලා තියෙනවා. එතකොට දැන් මේ 10% හැම ප්‍රොඩක්ට් එකකටම 10% discount එකක් දෙනවා නම් දැන් මට ඕන discount amount එක calculate කරන්න ඉස්සෙල්ලාම. discount amount එතකොට දැන් උදාහරණයක් විදියට පළවෙනි ප්‍රොඩක්ට් එකට හාල් වලට 10%ක් කියන්නේ රුපියල් 10ක් ඩිස්කවුන්ට් කරනවා. ෆෝන් වලට රුපියල් 8යි. මේකට 5යි 7.5යි. මේකට රුපියල් 12ක් ගන්න විදියට ඩිස්කවුන්ට් හම්බෙනවා. එතකොට දැන් මම මේ ඩිස්කවුන්ට් එක කැල්කියුලේට් කරන්න යන්නේ. එතකොට දැන් මේ ඩිස්කවුන්ට් එක කැල්කියුලේට් කරන්න මම ෆෝමියුලා එකක් ලියනවා. ඒවට ඉතින් විශේෂ ෆන්ක්ෂන්ස් නැහැ. මැනුවලි ෆෝමියුලා එක ලියන්න ඕනේ. ඉක්වල් කොහොමද ඩිස්කවුන්ට් එක හදාගන්නේ? ඔරිජිනල් ප්‍රයිස් එක වැඩි කරනවා 10%ක් ඩිස්කවුන්ට් එක. B2 වැඩි කරනවා F2 වලින්. හරි, ඔන්න රුපියල් 10යි ඒකේ ඩිස්කවුන්ට් එක. දැන් අනිත් ඒවායේ ඩිස්කවුන්ට්ස් ගන්න මම මොකද්ද කරන්න ඕනේ? මේක අදින්න ඕනේ පල්ලෙහැට. පල්ලෙහැට ඇද්දොත් මේක. අනිත් ඒවට ඩිස්කවුන්ට්ස් ඇවිල්ලා නැහැ. අනිත් ඒවට ඩිස්කවුන්ට් ඇවිල්ලා නැහැ. දැන් බලමු ඇයි මොකද වුනේ කියලා. දැන් මේකේ B2 වැඩි කිරීම F2. එතකොට හරිනේ 100 10න් වැඩි වුණාම රුපියල් 10යි. ඊළඟ එකේ තියෙන්නේ B3. ඒ කියන්නේ රුපියල් 80 වැඩි කරනවා F3 වලින්. දැන් F3 කියන්නේ empty cell එක. ඊළඟ එක B4 F4 වලින්. F4 වලම මොකුත් නැහැ. අන්න ඕක තමයි ප්‍රශ්නේ. මේක පල්ලෙහැට ඇද්දම B සහ F දෙකම update වෙනවා. නමුත් ඇත්තටම මෙතන අපිට update වෙන්න ඕන B2 කියන එක විතරයි B3 B4 කියලා update වෙන්න ඕන. එහෙම නැතුව F2 කියන එක update වෙන්න ඕනේ නැහැ. මේක update වෙන්න ඕනේ නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? මේ පළවෙනියෙන්ම ලියපු ෆෝමියුලා එකේ F2 කියන එක මෙන්න මේක ලොක් කරන්න ඕන. කොහොමද F2 ලොක් කරන්නේ? කීබෝඩ් එකේ තියෙන F4 එක F4 කියන කී එක එදුවම ඉස්සරහට ඩොලර් මාක්ස් දෙකක් වැටෙනවා F එකටයි 2 එකටයි. ඒකෙන් කියන්නේ මොකද්ද? ඕක ඇබ්සලූට් සෙල් ඇඩ්‍රස්ස් ඇඩ්‍රස් එක. ඒ කියන්නේ ඕක චේන්ජ් වෙන්නේ නැහැ, ඕක අප්ඩේට් වෙන්නේ නැහැ, ඕක ලොක්ඩ් සෙල් එකක්. දැන් පළවෙනි එක හරි ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මම මේක පල්ලෙහැට ඇද්දොත් එකකද ලස්සන්ට හැම එකටම ඩිස්කවුන්ට්ස් කැල්කියුලේට් කරනවා. දැන් බැලුවොත් ෆෝමියුලා එක පළවෙනි එකේ තියෙන B2 වැඩි කිරීම F2. දෙවෙනි එකේ B3 වැඩි කිරීම F2 එහෙමම. ඒක වෙනස් වෙලා නැහැ. B4 වැඩි කිරීම F2, B5 වැඩි කිරීම F2. දැක්කම. ඔන්න ඇබ්සලූට් සෙල් රෙෆරන්සස් කියන කන්සෙප්ට් එක. එතකොට ඇබ්සලූට් සෙල් රෙෆරන්සස් දැම්මේ නැත්නම් මේක හරියට අපිට කැල්කියුලේට් කරන්න බැහැ. මොකද පල්ලෙහැට ඇද්දම ඔක්කොම ටික රිලටිව්ලි අප්ඩේට් වෙන හින්දා. එතකොට මෙන්න මේක ඇබ්සලූට් සෙල් රෙෆරන්ස් එක, සෙල් ඇඩ්‍රස් එක. මේක රිලටිව් සෙල් ඇඩ්‍රස් එක. ඒ කියන්නේ ඒක අප්ඩේට් වෙනවා. කොපි මෝඩ් එකෙන් ඇද්දොත් පල්ලෙහැට ඒක අප්ඩේට් වෙනවා. ඒක තමයි ඒක රිලටිව් සෙල් ඇඩ්‍රස් එක කියන්නේ. ඇබ්සලූට් ඒවා කොහාට කොපි කරත් අප්ඩේට් වෙන්නේ නැහැ. ඕකේ. දැන් එතකොට මේක ඇත්තටම මට ඕන ඩිස්කවුන්ට් අමවුන්ට් එක නෙමෙයි, ප්‍රයිස් ආෆ්ටර් ඩිස්කවුන්ට් එක. ඒකත් මේ වැදගත් වෙන්නේ. price after discount. කොහොමද price after discount ගන්නෙ? දැන් අපි discount එක already calculate කරලා තියෙනවා නම් ඕක original price එකෙන් අඩු කරාම හරිනේ. එහෙනම් මොකද කරන්න ඕන? මෙතනින් cursor එක තියලා මම කියනවා original price එක තියෙන්නේ B2 කියන සෙල් එකේ B2 minus මේකට මම වරහණක් දාන්න. මෙතන වරහණක් දැම්මේ නැතත් ප්‍රශ්නයක් නෑ. නමුත් වරහණ දැම්මොත් වඩා හොඳයි. එතකොට දැන් මෙතන B2 minus කැල්කියුලේට් කරපු ඩිස්කවුන්ට් එක. එතකොට මේක රුපියල් 99යි. මේ පල්ලෙහැට ඇත්තම හැම එකකම price after discount එක කැල්කියුලේට් වෙනවා. ඔකේ, ඒක තමයි මට වැදගත් වෙන්නේ discount එකට වඩා price after discount එක. එතකොට මේ තියෙන්නේ original price එකෙන් calculate කරපු discount එක අද කරනවා. මේක lock කරලා තියෙනවා. එන්න formula. දැන් අපලමු position එක ගන්න කොහොමද කියලා. දැන් absolute cell references ගන්න හින්දා position එක rank එක ගන්න පුළුවන්.
පස්සෙන් ගන්න ෆන්ක්ෂන් එකක් තියෙනවා rank කියලා. rank කියන ෆන්ක්ෂන් එක මෙතෙක් යූස් කරපු අනිත් ෆන්ක්ෂන්ස් වගේ නෙමෙයි. ඒක ඇතුළට පැරමීටර්ස් තුනක් යවන්න ඕන. මොකද value, data and type කියලා පැරමීටර්ස් තුනක් යවන්න ඕන. දැන් මම rank එක ගන්න යන්නේ කාගෙද? ඉස්සෙල්ලාම කමල්ගේ. එහෙනම් කමල්ගේ total marks කියන එක තමයි value එක වෙන්නේ. F2. Okay. කමල් එකෙන් තමයි value separate කරන්නේ. දැන් අපි value එක enter කරලා දැන් ඊළඟට enter කරන්න තියෙන්නේ මෙන්න මේක. data. එතකොට කමල්ගේ total marks මොනා අතුරින් කියවෙනියද කියන එක මෙන්න මේ ඩේටා වලදී දෙන්න ඕන. මොනා අතුරින්ද කියන එක මොනා අතුරින්ද හැමෝගෙම ටෝටල් මාක්ස් අතරින් හැමෝගෙම කමල් ඇතුළුව හැමෝගෙම ටෝටල් මාක්ස් උතන සිලෙක්ට් කරන්න ඕන සහ ඒක වහාම ඉවලෙම ලක් කරන්න ඕන. මොකද මේක හැමෝටම පොදුයි. මේක වෙනස් වෙන්න බෑ පල්ලෙහාට ඇද්දා කියලා. ඒක නිසා ඒක ලක් කරන්න ඕන. කමා මේක ඇසෙන්ඩින්ද ඩිසෙන්ඩින්ද? 0 කියන්නේ වැඩිම ලකුණු ගණනක් එක්කෙනා 1 වෙනවා. 0 කියන්නේ වැඩිම ලකුණු ගණනක් එක්කෙනා 1 වෙනවා. ඒ ඇරෙන්න 1 හරි වෙන මොකක් හරි වැලියු එකක් දැම්මොත් එහෙම ඒකේ තේරුම අඩුම ලකුණු ගණනක් එක්කෙනා 1 වෙනවා කියන එක. දැන් අපිට ඕන වැඩිම ලකුණු ගණනක් එක්කෙනා 1 වෙන්නේ නැහැ. එතන දාන්න ඕන 0. ඊට පස්සේ වරහන් ආවා. එන්ටර්. දැන් මෙයා 4 වෙනියලු. අනිත් අය ගන්න මේක පිළිලැඳලකින් පල්ලෙහාට ඇත්තම. එකක් ගාලා විනියයි. මෙයා පළවෙනියලු හරිනේ. මෙයා දෙවෙනියා. අන්න ඒ විදිහට කට්ටියගේ පොසිෂන් එක රෑන්ක් එක තියෙනවා. එතකොට ෆන්ක්ෂන් එක ලියන්නේ කොහොමද? මෙන්න මේ විදිහට rank මොකේ rank එකද? 187 rank එක among මොනවාගෙන්ද? මෙන්න මේ ටික අතරින්. 0 කියන්නේ වැඩිම එක 1 වෙන්න ඕන, අඩුම එක අන්තිම value එක වෙන්න ඕන. ඔන්න rank ෆන්ක්ෂන් එක. Okay. දැන් අපේ මේ ෂීට් එක ගොඩක් කම්ප්ලීට් වෙලා තියෙනවා. මම මේකට තව කොලම් එකක් ඇඩ් කරගන්නවා. මෙන්න මෙතනින් මෙතනින් ඇඩ් කරන්න ඕන නම් AB අතර මම B right click කළා. මේකේ තියෙනවා insert column before. එතකොට ඒ අතර මැද්දෙන් කොලම් එකක් එනවා. එතකොට මම දානවා gender කියලා කොලම් එකක් ඇඩ් කරගන්නවා. දැන් මේ gender කියන කොලම් එකට මට දාන්න ඕන male and female කියන එක. එතකොට දැන් මේ male and female කියන එක දානකොට දැන් මට ඒ දෙකෙන් එකක් විතරක් select කරන්න පුළුවන් වෙනවා. වෙන ඒවා type කරන්න බෑ. මට ඒ දෙකෙන් එකක් විතරක් select කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මම මේ cell range එකට මෙන්න මේ area එකට දාන්න ඕන data validation rule එක. එතකොට කොහොමද data validation rule එකක් දාන්නේ? මෙන්න මේ cells ටික select කරලා data validity. data validity. ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? cells ටික select කරලා ඉන්න ඕන අවශ්‍ය cells ටික. ඊට පස්සේ යන්න ඕන data validity. දැන්ට මේකේ ඕන value එකක් දාන්න පුළුවන් නම් ඒක වෙනස් කරනවා list. list එකේ තියෙන entries මොනවාද? list එකේ තියෙන ඕන male and female on ඔච්චර වෙන මොකුත් නැහැ. male and female on. okay. දැන් මට මොකුත් type කරන්න දෙයක් නැහැ. drop down list එකේ නෝ මෙයා male female male and male. වෙන වෙන ඒවා දාන්න බෑ. මම මෙතන වෙන එකක් මොකක් type කරන්න ගියොත් කොහොම දාන්න බෑ. දාපු ගමන් error එකක් එනවා. දානවා නම් දාන්න පුළුවන් අර values දෙකකින් එකක් විතර. ඔන්න drop down list එකක් create කරන්න හැටි. එතකොට දැන් මම ඒ කරේ data validation එකක්. එතකොට මට ඕන නම් data validation rule එකක් දෙන්න පුළුවන් මේ ටිකට. දැන් මේ ටිකට දෙන්න ඕන data validation rule එක දෙනවා නම් මොකද්ද? marks උපරිම වෙන්න පුළුවන් 100යි අවමේ 0යි. මට මෙතන මේ වගේ value එකක් දාන්න බැරි වෙන්නේ. එහෙම දැම්මොත් සම්පූර්ණයෙන් වැරදීනේ අපේ එන answers ඒ ඔක්කොම වැරදිනවනේ. ඒක නිසා අන්න ඒක limit කරන්න. ඒ කියන්නේ මේකට ගන්න පුළුවන් values ටික වෙන්න ඕන minimum 0 maximum 100 ඒ අතර පූර්ණ සංඛ්‍යාව විතරක්. දශම වුණනම් ඒක ගන්න පුළුවන් නැත්නම් පූර්ණ සංඛ්‍යාව විතරක්. ඒක තමයි මේ ටිකට දාන්න ඕන validation rule එක. දැන්ට තියෙන values වලත් එහෙම අවුලක් නැහැ. ඒ ටිකට ගැළපෙන values ටිකක් තමයි තියෙන්නේ. දැන් අපි බලමු මේකට එහෙම validation rule එකක් දාන්නේ කොහොමද කියලා. දැන් මේ ටිකට දාන
data validation rule එක මම මේ cells ටික ඉස්සල්ලාම select කරලා ඉන්නවා. ඊට පස්සේ කොහොමද data validation rule එක දාන්නේ? මේ කියනවා data validity ඔය cells ටිකට දැන්ට any value allow. මම ඒක දානවා whole numbers පූර්ණ සංඛ්‍යාව විතරයි දාන්න පුළුවන්. එකේ ඔප්ෂන්ස් ඉන්නවා equal equal දැම්මොත් එමේ ඒ මන් දාන වැලියු එක විතරයි දාන්න පුළුවන් less than දැම්මොත් ඊට අඩුවේ විතරයි greater than දැම්මොත් වැඩිය විතරයි මට ඕන range එකක් දෙන්න valid range එක valid range minimum 0 maximum 100 ඊට වැඩි හෝ අඩු ඒවා දාන්න බෑ okay දැන් මම වෙන වැලියු එකක් දාන්න යනවා මොන මොන වැලියු එකක් දාන්න යනවා දැක්කන කෙලින්ම error එකක් එනවා එහෙම දාන්න බෑ දැන් එතකොට මේවා user වරද්දලා දාන්න බෑ දශම ගණන් දාන්න බෑ whole numbers විතරනේ දැන් මේක රේන්ජ් එක ඇතුලේ තමයි හැබැයි ටයිප් එක වැරදි. අකුරු දාන්න බෑ. දාපු ගමන් ඒවා error එකක් විදියට display කරනවා. එතකොට අන්න ඒ විදියට තමයි validation rule එකක් දාන්න. එතන තව options ගොඩක් තිබ්බා. ඒක ඇමති එකක් try කරලා බලන්න පුළුවන්. එතකොට ඔන්න data validation rule එකක් දාන විදිය. මෙතනත් ඇත්තට මම කරේ මොකද්ද? data validation rule එකක් දාපු එක. දැන් අපි බලන්න යන්නේ මේ වගේ ලිස්ට් එකක් තියෙනවා නම් මේක අපි අපිට අවශ්‍ය විදිහට පිළිවෙලකට හදාගන්නේ sort කරන්නේ කොහොමද කියලා. දැන් ලිස්ට් එක sort කරන්න අවශ්‍ය නම් ඉස්සෙල්ලම මේ ලිස්ට් එක select කරලා ඉන්න ඕන. column headings එක. හරිද? column headings අතාරින්න එපා. column headings එක select කරන්න ලිස්ට් එක. දැන් මම මේ ලිස්ට් එක sort කරන්න යන්නේ. එතකොට ඒකට මේ maximum minimum ගාව ගන්න ඕනේ. ඒක මේ rows වලට අදාළ දෙයක් නෙවෙයිනේ. එතකොට මෙන්න මේ ලිස්ට් එක මම සෝට් කරන්න යන්නේ බේස්ඩ් ඔන් අපි හිතමු ටෝටල් මාක්ස් ටෝටල් මාක්ස් වැඩි මේක කියලා උඩට එන්න ඕනේ ඊළඟ එක කෙනා ඊළඟට ඒ විදිහට පිළිවෙලකට හදා ගන්න ඕනේ එහෙනම් ඉස්සෙල්ලාම සිලෙක්ට් කර ගන්නවා සිලෙක්ට් කරගෙන ඊළඟට යන්නේ සෝටින් වලට එතකොට දැන් මේ තියෙන සෝටින් ඔප්ෂන්ස් මේකේ තියෙනවා ඇසෙන්ඩින් ඩිසෙන්ඩින් එහෙම හරියට අදාළ ඒ කියන්නේ අපිට ගැලපෙන එකක් මෙතන නැහැ ඒකට නිසා අපි යන්නේ නෝමල් සෝට් කියන ගියාම ඉස්සල්ලාම අහනවා sort key 1 මොකෙන්ද sort කරන්න ඕන නමින් නෙමෙයි අපිට sort කරන්න ඕන total marks වලින් ascending ද descending ද descending වැඩිම එකේ නම් උඩට එන්න ඕන එච්චරයි okay දැක්කම දැන් වැඩිම එකේ නම් උඩට ඇවිල්ලා තියෙනවා අඩු එකේ නම් යටට ගිහිල්ලා තියෙනවා rank එකත් ඉතින් total marks ඉඳ හැදෙන හින්දා ඒකත් ඒ පිළිවෙලටම තියෙනවා ඔන්න sorting එකක් අපි දාලා තියෙනවා sorting එක එක column එකක් මත sort කරලා තියෙනවා okay මම මේක undo කරනවා control z double ඊට පස්සේ දැන් බලන්න මම sort කරනවා columns දෙකකින්. ඒ කියන්නේ ඉස්සෙල්ලා මේ ටික අර විදියටම select කරලා sort වලට ගිහිල්ලා ඉස්සෙල්ලා මම sort කරනවා gender එකේ. gender එකෙන් ascending. එතකොට gender එකෙන් ascending දැම කියන්නේ female තමයි උඩටම එන්නේ. හරිද? ඊට පස්සේ sort කරනවා sort key 2 කියලා මම දෙනවා total marks descending. ඒ කියන්නේ මේක ඉස්සල්ලාම එන්නේ මොකද උඩට ෆීමේල් දෙන්න ඊට පස්සේ මේල් හතර දෙනවා ෆීමේල් දෙන්න අතුරින් වැඩිම එක්කෙනායි දෙන්න අතුරින් උඩට එනවා මේල් හතර දෙනා අතුරින් වැඩිම එක්කෙනා ඒ හතර ඇතුළත උඩට එනවා අන්න ඒක තමයි මේකෙන් වෙන්නේ දැන් මේක ඕකේ කරුත් බලන්න මේ දැන් වැඩිම ලකුණු ගත්ත එක්කෙනා නෙමෙයි උඩට ඇවිල්ලා තියෙන්නේ ෆීමේල් දෙන්න තමයි උඩට ඇවිල්ලා තියෙන්නේ ඒ දෙන්නගෙන් වැඩිම ලකුණු ගත්ත එක්කෙනා උඩ ඉන්නවා දෙවෙනියට දෙන්න ඊළඟ එක්කෙනා ඉන්න ඊට පස්සේ තමයි මේල් කට්ටිය ඉන්නේ එතකොට මේල් අයගෙන් වැඩිම ලකුණු ගත්තු ඊළඟට ඒ විදිහට පිළිවෙලට තියෙනවා. දැන් මේක columns දෙකකින් sort කරලා තියෙනවා. based on two columns. දැන් ඊළඟට මට අවශ්‍යයි sort කරත් නැතත් මට ඕන මෙතනින් ලකුණු 200ට වැඩියෙන් ගත්තු. total marks 200ට වැඩියයි විතරයි බලන්න ඕනේ. අනිත් අය ටික අයින් කරන්න ඕනේ. කියන්නේ delete කරන්න නෙමෙයි මේ ටික hide වෙන්න ඕනේ. කියන්නේ අපි filter කිරීමක් කරන්න යන්නේ. ඒකටත් ඉස්සෙල්ලා මේ ටික ඉස්සෙල්ලාම select කරනවා. select කළා යන්න ඕනේ මේ තියෙන ෆිල්ටර් කියලා icon එක. අන්න ඒක ෆිල්ටර්. ඕකේ මුවා කියලා මුකුත් වෙන්නේ නැහැ. නිකන් drop down lists ටිකක් විතරක්. drop down options ටිකක් විතරක් එනවා හැම column heading එකකටම. එතකොට මම select කරනවා මට දැන් total marks අනුව ෆිල්ටර් කරන්න ඕනේ. මෙන්න මේක select කළා. select කළා. මේකේ තියෙනවා දැන් මේ තියෙන ඒවා අපිට ගැලපෙන්නේ නැහැ. මම යනවා standard filter එකට. field name total marks condition එක greater than 200. greater than 200. okay. දැක්කද? total marks 200ට වැඩි columns sorry rows විතරයි දැන් පෙන්වන්නේ. අනිත් ඒවා ඔක්කොම hide වෙලා තියෙනවා. ඒ දාපු rule එක අයින් කරන්න ඕන නම් ආයෙම standard filter ගිහිල්ලා මෙතන total marks කියන එක none කරන්න ඕන. none කළා okay කරාම ඔන්න ඔක්කොම ටික පෙන්වනවා. ඔන්න filtering.